ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එන්න බව දැනුවත් කරන්නේ ඔබේ පෙනහළවල විෂය ඉවත් කර හුස්ම ගැනීම පහසු කරමින් සිරුරේ ඔක්සිජන් මට්ටම වැඩි කර ගැනීමට පානය කළ හැකි සරල ස්වාභාවික පානයක් පිළිබඳවයි මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය හතරක් පමණක් වන අතර ඉන් පළමු වෙන්න ග්‍රීන් ටී ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් ග්‍රීන් ටී වල අඩංගු කැටිකන් නැමැති සංයෝගය මගින් විෂ අපද්‍රව්‍ය වලින් පෙනහළවල පටක සහ ශෛලවලට සිදුවිය හැකි හානි වළක්වා පෙනහළු ආරක්ෂා කරනවා මේ සඳහා අවශ්‍ය දෙවැනි අමුද්‍රව්‍ය වන්නේ ලෙමන් වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සහ විටමින් C වලින් අනුන ලෙමන් මගින් අපගේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් සිරුරේ බැක්ටීරියාවන් විනාශ කරමින් පෙනහළුවල ශ්ලේෂමල එකතු වීම වළක්වා පෙනහළු නිරෝගීව තබා ගැනීමට උදව් වෙනවා ලෙමන් වලට අමතරව මෙම පානය සඳහා ඉඟුරු ද අවශ්‍ය වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනුන ඉඟුරු මගින් පෙනහළුවල එකතු විය හැකි ශ්ලේෂමල ඉවත් කරමින් සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද දායක වෙනවා මීට අමතරව ස්වාභාවික රසකාරකයක් ලෙස පිරිසිදු මීපැණි අවශ්‍ය වන අතර බැක්ටීරියා සහ වෛරස්නාශක ගුණයෙන් යුත් මීපැණි මගින්ද පෙනහළුවල එකතු වෙති ශ්ලේෂමල ඉවත් කරමින් හුස්ම ගැනීම වඩා පහසු කරවනවා හොඳයි දැන් අපි බලමු මේ පානය සාදා ගන්න ආකාරය හොඳින් උතුරවාගත් ජලය කෝප්පයක්ගෙන ඒට ග්‍රීන් ටී බෑගයක් තමා කලවම් කරන්න ලෙමන් ගෙඩියකින් භාගයක්ගෙන යුෂ මිරිකා එයට මේක් කරගන්න ඉන්පසු ඉඟුරු කැබැල්ලක් තලා ඉඟුරු යුෂ තේ හැඳි භාගයක් පමණ ලබාගෙන එයද මිශ්‍රණයට එකතු කරගන්න. මිශ්‍රණයේ මදක් නිවෙන්නට හැර පිරිසිදු මීපැණි තේ හැන්දක් හෝ අවශ්‍ය ප්‍රමාණයට එයට මේක කලවම් කරන්න. මෙම පානය ඔබට දිනකට දෙතුන් වතාවක් වුද පානය කළ හැකි අතර උදෑසන අවදි වූ විගස හිස්බඩ පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි. මෙම පානය මගින් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර පෙනහළවල විෂ සහ ශ්ලේෂමල ඉවත් කරමින් හුස්ම ගැනීම පහසු කිරීමටත් සිරුරේ ඔක්සිජන් මට්ටම වැඩි කර ගැනීමටත් උදව් වෙනවා. හොඳයි. ඉතින් ඔබට ගොඩක් ස්තුතියි අපගේ මේ වීඩියෝව නැරඹුවාට. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම share කරලා යාළුවන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.